ඉන්නසතින් YouTube channel එකට ඔයගොල්ලෝ ආයුබෝවන් කියලා පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් කතා කරන්න හේතුවේ moving averages සහ exponential moving averages හරහා කොහොමද අපි decisions ගන්න කියලා. ඔයගලන්ට මතකද මම අන්තිමට exponential moving average එකක් ගැන කතා කරේ stochastic RSI එක ගැන කතා කරපු technical analysis video එකේදී. එතකොට මේ වීඩියෝ එකත් එක්ක සමහර උහලා තිබ්බා මේ exponential moving averages ගැන පොඩ්ඩක් කතා කරන්න මේක පැහැදිලි කරලා දෙන්න කියලා. ඇත්තරම මේ EMA එහෙම නැත්නම් exponential moving average එක කියන්නේ moving average එකේම variant එකක් කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඔයාලට මතක ඇති මීට කලින් මම moving average strategies කීපයක් ගැන කතා කරා. අපි මුලින්ම කතා කරා MACD එක ගැන. ඒකට MACD එක කියන්නේ ඇත්තරම exponential moving averages වල crossover එකක් තමයි අපි එතනනුත් decision එකට ගන්නෙ. ඒතකොට ඔයාලට මතක ඇති මේ technical analysis video එකේදී මම එකේ formula එක අරගෙන පෙන්නුවා. මොන පීරියඩ්ස් වල exponential moving averages ද අපි එතනදී බලන්න කියලා. ඒ වගේ මම කතා කරා 4 period and 9 period moving averages සරහා කොහොමද අපි decision එකකට එන්නේ කියලා. ඒකට ඒක simple moving average එකක්. ඒක exponential එකක් නෙමෙයි. ඒ වගේම අපි අන්තිමට කතා කරපු stochastic RSI එකේදීත් මම trend line එකට පැහැදිලිවම ගත්තේ 20 period exponential moving average එක. ඒතර මෙන්න මේ කතාවක ඔයගලන්ට පැහැදිලි වෙන එක දෙයක් තමයි moving average line එකකින් අපිට පුළුවන් trend එකක smooth pattern එකක් බලා ගන්න. ඒතර මේ moving averages crossovers කියන්නේ ඊළඟ step එක. ඒ crossover එකකින් තමයි අපි decision point එක මාරු වෙන තැනක් බලා ගන්න. ඒතර අපි අද කතා කරන්න යන්නේ මේ exponential moving average එක සහ simple moving average එක අතර වෙනස සහ කොහොමද අපි මේක හරියට apply කරගන්න මේ strategies දෙක පාවිච්චි කරන්න කියලා. මොකද දැනටමත් අපි moving average strategies ගොඩක් කතා කරලා තිනවා. ඒකට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මොන වගේ අවස්ථාවල වඩා සුදුසු strategy එකට යන්න ඕනේද කියන එක ගැන. ඒ වගේම මේ වීඩියෝ එක තමයි මම බේස් කරගන්නේ දැන් මම ඊළඟට කරන්න හදන 9 and 30 exponential moving average trading strategy එක explain කරන්න භාවිත කරන්නේ මෙන්න මේ base එකම තමයි. ඒ නිසා 9:30 trading strategy එක කරන වීඩියෝ එකට කලින් මේක හොඳට අවබෝධ කරගෙන ඉන්න මොන වගේ දේවල්ද මේ exponential moving averages වල අපි කරන්න හදන්නේ කියලා. හරි දැන් ඔයාලට මම මේක පැහැදිලි කරන්න පොඩි උදාහරණයක් ගන්න. දැන් මම මෙතන පෙන්වන්න උත්සාහ කරලා තියෙන්නේ simple moving average එක ලක්ෂණ. දැන් මම මෙතන 1 ඉඳන් 100 වෙනකන් price line එකක් ඇඳගෙන තියෙනවා. ඔයාලට පේනත් 100 දක්වා යනවා මේක. ඒතර අන්නේ price line එක තමයි මේ නිල් පාටින් තියෙන්නේ. ඒතර මේක ඇත්තරම ගොඩක් ලාවට එකම range එකේ fluctuate වෙන price line එකක් කියලා ඔයාලට පේනවා තියෙන්නේ. 100 නැ 150 range එකේ වගේ දුවන ඒ ඇතුලේ යන price range එක තමයි මේ නිල් පාටෙන් දක්වන්නේ. එතකොට මම මේකට උඩින් ඇඳලා තිනවා ඔයගලන්ට පේනවා moving average line එක. මේක ඇත්තටම 9 period moving average එක. ඒතර මේකේ ඇත්තටම අර fluctuations මොකුත් නැහැ කියලා ඔයගලන්ට පේනවා. ඊට වඩා smooth line එකක් ඇවිල්ලා තියෙනවා. ඒතර මේක decision making වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේ 9 period moving average එක මම excel වල ඇඳේ. ඔයගලන්ට පේනවා මේ මම පළවෙනි figures නමේ average එක තමයි අරන් තියෙන්නේ. ඊට පස්සේ ඒක පල්ලෙහාට පල්ලෙහාට යනවා. ඊළඟ point එක වෙනකොට එකක් පල්ලෙහාට ඇවිල්ලා තව එකක් ඇඩ් වෙනවා. ඒතකොට මේ set එකේ average එක ගන්නවා. මේ විදිහට දිගින් දිගටම ওই විදිහට series එකක් විදිහට යනවා. ඔයගලන්ට පේනවා ඇති. ඒතකොට අන්නේ series එක තමයි මේ 9 period moving average එක කියන්නේ. ඒතකොට මේක 9 period ද 4 period ද එහෙම නැත්නම් වෙනත් period එකක්ද කියන එක decide කරගන්න ඔයගලන්ට පුළුවන්. ඒක trading strategy එක අනුව. දැන් මම ගොඩක් කතා කරේ internationally accepted tested moving averages strategies තමයි මම පාවිච්චි කරේ. ඒකට ඒවා ගොඩක් වෙලාවට tested environment එක apply කරපු පිළිගත් strategies නිසා තමයි මේ length එක අපි ගත්තේ මේ විදිහටම ඒක වෙනස් කරන්න ගියේ නැත්තේ ඒකයි. ඒතර මේ තියෙන ඇත්තටම ඕගලන්ට පේනවා මේක ගොඩක් වෙලාවට flat line එක තමයි යන්නේ. නමුත් අපි මේක trend එකකට ඇඳුවොත් එහෙම හිතන්න මේක increasing trend එකකට ඇඳුවොත් එහෙම මේ moving average line එකත් මේ විදිහටම යනවා. ඒ මොන ආකාරයට ගියත් අපි moving average එක හදාගන්නේ මෙන්න මේ ආකාරයට තමයි. ඒතර මේක ඇත්තටම හදන විදිය ගැන ඔයගලන්ට ඇත්ත අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපිට technical charts වලට ගිහිල්ලා ඔක period එක දාපු ගමන් අවශ්‍ය විදියට ඇඳෙනවා. ඒ නිසා මේක කාට හරි නොතේරුණත් ඒක ලොකුවට ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. මොකද මේ charts අපිට කෙලින්ම ඇඳගන්න පුළුවන් නිසා. ඒතර exponential moving average එක කියන්නේ මොකද්ද? Exponential moving average එක කියන එක මේ තරම් ලේසියෙන් මට excel එකේ මෙතන අඳින්න බෑ. නමුත් ඕගලන්ට මම ඒකේ එනේ ෆෝමියුලා එක පොඩ්ඩක් පැහැදිලි කරනවා මුලින්ම. දැන් මේ තියෙන්නේ exponential moving average එකේ ෆෝමියුලා එක. ඕගලන්ට මේ පේනවා ඇති. මේක weighted average moving average එකක් විදිහට වගේ තමයි මේක යන්නේ. ටිකක් විතර ඒකේ ලක්ෂණ තියෙනවා. ඒතර මේකේ weight එක තමයි ගොඩක් කරන්නේ මේ alpha කියන්නේ. ඒතර මේ EMA today's price එක ගත්තොත් එහෙම ඕගලන්ට පේනවා ඇති ඒක alpha කියලා figure එකකින් වැඩි වෙලා තියෙනවා.
current price එක ඒ වගේම 1 minus alpha ඊට පස්සේ ඊයේ දවසේ තිබ්බ EMA figure එක. එතකොට මේ alpha කියන එක හදාගන්නේ අපි එහෙම නැත්නම් මේ EMA multiplier කියලා මේකට කියනවා. එතකොට ඔයා ගන්න period එක අනුව තමයි මේ alpha තීරණය වෙන්නේ. දැන් මේක උදාහරණයක් විදිහට 10 period නම් 2 divided by 10 plus 1 වෙනවා. මේක 9 period නම් 2 divided by 9 plus 1 වෙනවා. එතකොට තමන්ගේ ගන්න period එක අනුව මේ multiplier එක වෙනස් වෙනවා. ඒ අනුව alpha 1 minus alpha වෙනස් වෙනවා. ඒ අනුව තමයි exponential moving average එකේ figure එක හැදෙන්නේ. නමුත් දැන් මේක වුණත් අපි මේක compute කර කර අපි apply කරන්නේ නැහැ price line එකට. අපි කෙලින්ම technical charts වලට ගිහිල්ලා මේක අඳින එක තමයි කරන්නේ. නමුත් මේ විදිහට තමයි මේක හැදෙන්නේ කියන එක understand කරගෙන ඉන්න ඕනේ. එතකොට අපි කතා කරොත් එහෙනම් මේ exponential moving average එකත් සහ simple moving average එක තියෙන ලොකුම වෙනස තමයි exponential moving average එකක් සාමාන්‍යයෙන් අපි දැන් මෙන්න මේ වගේ ට්‍රෙන්ඩ් එකක් ඇඳන් පස්සේ ඒකේ most recent price data වලට එහෙම නැත්නම් ආසන්නෙම තියෙන price data වලට වැඩි weight එකක් දෙනවා exponential moving average එක. නමුත් simple moving average එක ගත්තොත් එහෙම හැම point එකකටම දෙන්නේ එකම weight එකක්. ඒගොල්ලන්ට පේන ඇති මෙන්න මේ පළවෙනි 9 අපි average කරගෙන පස්සේ මේ 9ටම ඇත්තටම අපි දුන්නේ එකම weight එකක් එහෙම නැත්නම් equal weight එකක්. Equal weight එකක් දීලා තමයි මේ 136 කියන figure එක හැදුනේ. නමුත් exponential moving average එකේදී මේ figure එක 136 නෙමේ මෙතනට එන figure එකට exponential moving average එක දෙන්නේ මෙන්න මේ ආසන්නතම තියෙන figures වලට වැඩි weight එකක් දෙනවා. එතකොට මෙන්න මේ පැත්තේ තියෙන figures වලට තමයි ලොකුවට මෙන්න මේ exponential moving average එකේ figure එක බාර වෙන්නේ. එතකොට ඒක තමයි මේක තියෙන ප්‍රධානතම වෙනස. ඒ කියන්නේ අලුත් data points වලට එහෙම නැත්නම් ආසන්නතම දිනවල තියෙන price points වලට වැඩි වැදගත්කමක් දෙනවා exponential moving average එකේදී. නම් simple moving average එකේදී හැම price point එකකටම දෙන්නේ එකම වැදගත්කමක් එකම weight එකක්. එතකොට මේ exponential moving averages සහ simple moving averages කියන දෙකම අපිට technical tools විදිහට භාවිත කරන්න පුළුවන්. ඒක තමයි අපි කලින් lessons වලදීත් කතා කළේ. අපි කතා කළා MACD line එක ගැන. එතකොට ඒක essentially exponential moving averages. ඒ වගේම 4 period and 9 period simple moving averages crossovers ගැන කතා කරා. ඒ වගේම අපි trend line එකක් විදිහට පාවිච්චි කරා 20 period exponential moving average එක. ඒ stochastic RSI video එකේදී ඔයගලන්ට මතකයි. එතකොට අපි period දෙකක moving averages දෙකක් අඳින්නේ නැත්නම් අපි එක period දෙක අඳිනවා නම් ගොඩක් වෙලාවට ඔය 20 period exponential moving average එක අපි පාවිච්චි කරාම අපිට එන්නේ trend line එකක්. Smooth edge trend line එකක්. එතකොට trend line එකක් පාවිච්චි කරන්න තමයි අපි ඕක බොහෝ විට පාවිච්චි කරන්නේ. Single line එකක් විතර අපි අඳිනවා නම් නමුත් අපි lines දෙකක් අඳිනවා නම් එකක් ඔයගොල්ලෝ දන්නවා. දැන් අපි 4 period moving average එක සහ 9 period moving average එක ගත්තාම එකක් shorter length එකක් අනිත් එක longer length එකක්. Shorter length එක කියන්නේ 4 period moving average එක. Longer length එක කියන්නේ 9 period moving average එක. ඒතර shorter period moving average එක සාමාන්‍යයෙන් variations වැඩි. ඒ period එක වැඩි වෙන්න දැන් 9 period යනකොට ඒකේ variations අඩු වෙනවා. මොකද ඒක long term pattern එකකට යන්න උත්සාහ කරන නිසා. දැන් මේ කීප ටික පැහැදිලි කරන්නත් එක්ක ඔයගලන්ට මම මෙතන සම්පත් බැංක එකේ ෂෙයා කරන් තිනවා. ඒතර මම මේක ඇඳලා තිනවා 9 period simple moving average එක සහ 9 period exponential moving average එක. ඔයගලන්ට පේන ඇති මේ රතු පාටින් යන්නේ 9 period simple moving average එක, නිල් පාටින් යන්නේ 9 period exponential moving average එක. ඒතර මේ candles වලින් යන්නේ price line එක ඔයගොල්ලෝ දන්නවා. ඒතර මෙතෙන්දී ඔයගලන්ට පේන ඇති අපි රතු පාට line එක එහෙම නැත්නම් simple moving average එක ගත්තොත් එහෙම ඒකට ඉක්වල් weight එකක් ලැබිලා තියෙන නිසා ඔයාලට පේන්නේ නැති මේ price line එකට අන්තිමට තියෙන prices වලට ලොකු වැදගත්කමක් දීලා නැහැ කියලා ඔයාලට පේන්නේ නැති. දැන් නමුත් මේ නිල් පාට line එක exponential moving average එක ගත්තාම පස්සේ ඔයාලට පේන්නේ නැති දැන් මෙතන price එක පල්ලෙහාට වැටලා තිනවා. ඒතර මේ අඩු වෙච්ච prices වලට තමයි ගොඩක් වෙලාට මෙතන hedges වෙලා තියෙන්නේ කියලා පේන්නේ නැති. දැන් මේ රතු පාට line එකට වඩා නිල් පාට line එක පහලින් තියෙන්නේ. එතකොට මේකේ exponential moving average එක මේ අන්තිම වැටිච්ච prices වලට වැඩි වැදගත්කමක් වැඩි weight එකක් දීලා තියෙන නිසා තමයි මේ රතු පාට line එකට වඩා පල්ලෙහින් තියෙන්නේ. මේක අපි හැමතැනකදීම දකිනවා. ඕගලන්ට පේන නැති. දැන් මේ price එක up වෙන අවස්ථාවේ වුණත් බලන්න. Up වෙන අවස්ථාවේදීත් exponential moving average එක තමයි latest price වලට ළඟින්ම යන්නේ කියලා පේනවා ඇති. රතු පාටක පල්ලෙහින් තමයි ගිහිල්ලා තියෙන්නේ. මොකද රතු පාටක කලින් periods නාමයක average එකක්, simple average එකක්, එහෙම නැත්නම් equally weighted average එකක් විදිහට තමයි ඒක ගෙන් තියෙන්නේ. නමුත් exponential එක අර ප්‍රයිස් ලයින් එකට ගොඩක් සමීපයි කියලා පේන නැති මොකද ලේටස්ට් ට්‍රෙන්ඩ් එකත් එක්ක තමයි මේක යන්නේ. මේ තත්ත්වය ඔයගලන්ට පේන නැති මේ හැම තැනකම අපිට බලා ගන්න පුළුවන්. නිල් පාට ලයින් එක මේ දැන් යන ට්‍රෙන්ඩ් එකට ගොඩක් ආසන්නටම එන්න උත්සාහ කරලා තියෙනවා කියලා. මොකද අර කිව්වා වගේ weight එක වැඩිපුර හම්බෙන්නේ most recent prices වලට නිසා.
ඒතකොට අපි ඉස්සරහට ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරමු මේ 930 exponential moving average strategy එක කොහොමද අපි පාවිච්චි කරන්න කියලා. ඒතකොට ඒකට බේස් එකක් විදිහට තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඒතකොට මේ අපි කතා කරපු දේ සමරයිස් කරොත් එහෙම නැවත මේ exponential moving average එක සහ SMA එක එහෙම නැත්නම් simple moving average එක එකම විදිහට තමයි සාමාන්‍ය interpret කරන්නේ. මේ දෙක එකම වෙනස තමයි අර weights වලට එන වෙනස. ඒ නිසා exponential moving average එක latest price changes වලට වැඩිපුර responsive එකක් දක්වනවා. එහෙම නැත්නම් වැඩිපුර ආන්ත වීමක් දක්වනවා. නමුත් SMA එක එහෙම එකක් නෑ. SMA එක average position එකම තමයි හැමතිස්සෙම run වෙන්න බලන්නේ. නමුත් අපි මේ කතා කරපු exponential moving average එකේ තියෙන මෙන්න මේ feature එක නිසාම මේ EMA එකේ එහෙම නැත්නම් exponential moving average එකේ යම්කිසි limitations උත් තියෙනවා. අපි ඒවත් දැනගෙන ඉන්න ඕනේ. ඒක තමයි විශේෂයෙන්ම ලොකු downfall එකක් වෙනවා නම් එහෙම නැත්නම් unnecessarily prices up or down වෙනවා නම් speculative market එක මේක run වෙනවා නම් exponential moving average එකකින් අපි decision ගන්නකොට ඒක ටිකක් විතර අර speculative driven trend එකට bias වෙන්න පුළුවන්. එහෙම වුණාම අපිට false alarms එන්න පුළුවන් අපි decisions ගන්නකොට. අන්න ඒ නිසා අනිවාර්යයෙන්ම මේක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද බර තැබීම වැඩි වෙන්නේ most recent prices වලට නිසා. ඒතකොට most recent prices speculative driven වුණාම අපේ exponential moving average එකත් අන්නේ false alarms පැත්තට බර වෙනවා. ඒ නිසා අන්න ඒ වගේ අවස්ථාවලදී ඔයගොල්ලෝ EMA එක පාවිච්චි කරනවා නම් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒ වගේ අවස්ථාවලදී වඩා වැදගත් වෙන්නේ simple moving average එක කියන්න පුළුවන්. මොකද ඒක ගොඩක් ලාවට smooth out වෙලා overall average එකක් විදියට එන නිසා. ඒ වගේම එහෙම නැති අවස්ථාවලදී ගොඩක් ලාවට ට්‍රේඩර්ස්ලා විශ්වාස කරන දේ තමයි මේ latest prices තමයි stock එකක වර්තමාන ට්‍රෙන්ඩ් එක තීරණය වෙන්නේ කියලා. ඒතර අන්න ඒ වගේ අවස්ථාවලදී exponential moving average එක වඩා වටිනා වෙන්න පුළුවන්. Simple moving averages වලට වඩා. ඒතකොට මේක තමයි සාමාන්‍යයෙන් theoretical background එක. මේකත් මම කියන්නේ මේ කියපු විදිහට යම apply කරන්නේ නැතුව මෙන්න මේ වගේ අවස්ථා කීපයක් stocks කීපයකට දාලා බලන්න මේ simple moving average එක සහ exponential moving average එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඒතකොට ඕගලන්ටම තේරුම් ගන්න පුළුවන් වෙයි මේ price lines කොහොමද decisions වලට helpful වෙන්නේ කියලා. ලොකු steep downfall එකක් තියෙන අවස්ථාවලදී තමන්ට හොඳම ඩිසිෂන් එක දුන්නේ exponential moving average එකද එහෙම නැත්නම් simple moving average එකද. normal trends යන අවස්ථාවලදී මොන වගේ moving averages technique එකක්ද අවශ්‍ය වෙන්නේ. speculative driven යනවා නම් market එක අන්න ඒ වගේ අවස්ථාවලදී වඩා වැදගත් වෙන්නේ මොන strategy එකද කියලා ඕගලන්ට චෙක් කරගන්න පුළුවන් මේ විදිහට multiple instance වලට මේක ඇඳයින් පස්සේ. ඒතර මේක ඊළඟ වැදගත්ම පාඩම තමයි අපි කරන්න යන්නේ 930 exponential moving average strategy එක. ඒතර මේකත් අපි කතා කරලා බලමු. එතකොට මේ වෙනකොට අපි ටෙක්නිකල් ඇනලිසිස් ටූල්ස් ගොඩක් කරලා තිනවා. එතකොට මේවා ඇප්ලයි කරන්න ඕන තැන් තමා මම ඒ තැන්වලදී ස්ට්‍රෙස් කරන්නේ. එතකොට හැම එකක්ම එකපාර ඔක්කොම දාගෙන මේක චෙක් කරන්න ගියොත් ටිකක් විතර අමාරු වෙන්න පුළුවන්. මොකද මේ හැම එකේම ෆෝල් සිග්නල්ස් තියෙනවා. එතකොට මේ වලින් තමයි අපි පරිස්සම් වෙන්න ඕනේ. උනට මතකද මම ස්ටොකාස්ටික් RSI එකෙදිත් පැහැදිලිවම කරා. RSI එකට වඩා ෆෝල් සිග්නල්ස් එනවා කියලා. එතකොට ඒ වගේම තමයි දැන් එක්ස්පොනෙන්ෂල් මූවිං ඇවරේජ් එක ගත්තත් අපි අර තියරිටිකල් බෑග්ග්‍රවුන්ඩ් එක දැනගෙන සිටීමේ වැදගත්කම තමයි මම පැහැදිලි කරේ. එතකොට අපි දන්නවා ෆෝල් සිග්නල්ස් එකක් එනවා නම් මාකට් එක මොන වගේ අවස්ථාවකදීද මේක වැඩිපුර ෆෝල් සිග්නල්ස් එන්න පුළුවන් කියලා. ඒක තමයි මම පැහැදිලි කරේ. එතකොට මේවා දැනගෙන තමයි අපි මේ ස්ට්‍රැටජිස් ඇප්ලයි කරන්න ඕනේ. එතකොට මේක තමයි මේකේ පණවිඩේ. අපි ඊට පස්සේ වීඩියෝ එකකින් අර කිව්වා වගේ 930 ස්ට්‍රැටජි එකක් ගැන කතා කරමු. එතකොට මේ සම්බන්ධව ඔයාලා ගැටලු තියෙනවා පළවෙනි සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේ මේ වගේ වීඩියෝස් පාන්නේ Next Think YouTube channel එක subscribe කරලා තියාගන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් ඔබලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපුවම ඔයාලන්ට update එක එනවා. හරි නම් මේ වගේ වීඩියෝ එකකින් ආයි හම්බෙමු.